G27 සමුළුවට සහභාගී වීම සඳහා ඊජිප්තුවට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු වේදිවෙනට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ඇමතීම සඳහා පැමිණ සිටියා. මේ සම්මේලනයට ගියද්දී මට අවස්ථාව හම්බ වුණා ජාත්‍යන්තර බහුල අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක හම්බ වෙන්න එතුමිය එක්ක සාකච්ඡා කරා මේට අපිට සහයෝගය දෙනවා කිව්වා. ඉතින් කිසිම බයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනය එක්ක සාකච්ඡා කළ අවසන් කරන්න. රටවල් දෙකෙන්ම ඉල්ලන්නේ දිසැම්බර් මාසෙන්නේ අපි බලමු මේක අවසන් කරන්න කියලා. අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා තුමා කිව්වා මේ කරුණු දන්නේ නැත්නම් අපි විවාදෙට එන්නේ නැහැ කියලා. එහෙනම් අපිට විරුද්ධ වෙන්නේ නැත්නම් අපිට ලේසියෙන් මේක සම්මත කරන්න පුළුවන් දෙපැත්තෙන්. මම ඔබතුමාගෙන් අහන්නේ මේ අයවැයට කලින් අපිට ජාත්‍යන්තර බහුල අරමුදලත් එක්ක අසග්‍රබු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද ගරු ජනාධිපතිතුමා? මොකද ඒක වැදගත්. සර් අපි සාකච්ඡා කරාම ඒ සාකච්ඡා අවසන් කරාම අපිට යන්න තියෙන්නේ IMF එකට පමණයි. ඒත් මේ අවස්ථාවේදී මේක අරගෙන අපි අනික් රටවල් එක්ක කතා කරන්න, විශේෂයෙන්ම දැනට ජපානය කතා කරනවා, චීනය, ඉන්දියාව. ඒ දෙක පැඩිස් ක්ලබ් එකේ සාමාජිකයන් නෙමෙයි. එතනත් සංශෝධන වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරයන් පස්සේ මම කියන්න. It won't be too late. We are working accordingly. If the agreement is stable before the budget, it will be very helpful. IMF says don't release it till we finish this round of negotiations. Don't worry, we are not, I won't put anyone into trouble. So agreement has been signed and finished. You must get the others to sign. If there's a change, we'll come back to you and tell you. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ගත්තු ණයතුගේකුත් තියෙනවා. ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් ගත්තු ණයත් ප්‍රතිව්‍යුහගතකරණයකට යනවද? අපිට ඔක්කොම පුද්ගලික ණය, ISBs, ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන වලින් ලබා ගත් ණයත්, මේකෙන් ප්‍රධානම එක තමයි දෙපාක්ෂික ගිවිසුම් අතර. ඒ එකඟත්වයට ISB අනික් පුද්ගලිකය පිළිගන්නවා. දැන් එක නඩුවක් තිබුණා. ඒකත් දැන් ඉවත් කර මේකත් අපි එක සමතයකට පත් කරන තත්වයක තියෙන්නේ. අවාසනාවකට හෝ මේ කිසියම් රටක් ඒ ණය ප්‍රතිව්‍යුහ ගතකරණයට අදාළ යෝජනාවට එකඟ නොවී වෙනත් විකල්ප යෝජනාවක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කළොත් එතකොට මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බිඳ වැටෙනවද? සාකච්ඡා කළ තියෙන එක රටක් විරුද්ධ වුණොත් මොකද්ද සිදුවෙන්නේ කියලා නැත්නම් එක නොවුනොත් ඒ දැනට ඇත්ත වශයෙන්ම ඔතන තියෙන්නේ විකල්ප දෙකයිනේ. ණය කපා හරින එකද, ණය ගෙවන කාලේ දික් කරන එකද අවුරුදු 10කට 20කට. ඔය දෙකෙන් ඒවා තමයි කතා කළ අපිට පුළුවන් ඒ අනුව අපිට සකස් කරගන්න පුළුවන් ඒ විකල්ප දෙකෙන් එකකට. පසුගිය අවුරුදු 100 ඇතුළත රටවල් 7යි බංගලොත් කියලා ලෝකයට ප්‍රකාශ කරලා කටහැරලා කිව්වේ. ලැජ්ජ නැද්ද? සාමාන්‍ය කෙනෙක් බංගලොත් වලම කටවාගෙන ඉන්නවා. මේගොල්ලෝ ඇවිල්ලා කිව්වා අපි බංගලොත් කියලා. දැන් එක්සත් ජාතික සංවිධානය කියලා අහගත්තනේ. දැන් මේ සැරේ ආර්ථික අපරාධ පිස්සු කෙලියේ. අපි ජනාධිපතිතුමාට දොස් කියන්නේ නැහැ. මොකද එතුමා දෙමෙයි මේකට වක් කියන්න ඕන. එතකොට අපිත් එක්ක නීති. එතුමා හැමදාම මේ කාලේ කිව්වනේ වටපිට 2000 කිව්වා කටුවත් නම් බාරගත්තා කියලා. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවට මේ රට පාලනය කරන්න වරමක් නැහැ. එදා කුඩු ගෙහුවේ කවුද? බේබද්දයි රස්තියාධිකාරෝයි. අද කුඩු ගහන්නේ කවුද? සමස්ත රටම කුඩු ගහනවා, අයිස් ගහනවා, කෙල්ලත් ගහනවා මෙතුමා. අද දින අපි ඉදිරිපත් කරලා තියෙනවා විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත. මේ පනත සම්මත කරන කාලේ නොතිබුණු අලුත් විෂ මත්ද්‍රව්‍ය අද සමාජයේ මේ මත්ද්‍රව්‍ය විසින් ගිලගත්ත තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අයිස් කියන මත්ද්‍රව්‍ය, ඒ වගේම හෙරොයින්, කොකේන්, මෝෆීන් වැනි විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් උදවිය සම්බන්ධව පවතින නීති අනුව ග්‍රෑම් 2කට වැඩි නම් මරණීය දඬනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබා දීමට අධිකරණයට බලය දීලා තියෙනවා. මේ නීතිය සංශෝධනයක් කරලා තියෙනවා ග්‍රෑම් 2 සීමාව ග්‍රෑම් 5 දක්වා වැඩි කරන්නට. මට අහන්න එකයි, මේක ඉන්නේ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිළිගත්ත ත්‍රස්තවාදීන් තමයි අමරකීර්ති මහත්තයාව ඝාතනය කරේ කියලා. ඒ වගේම මට ගෙහුවේ ත්‍රස්තවාදීන්. මම ඒක නිසා තමයි ඔබතුමාගෙන් අහන්නේ ත්‍රස්තවාදී පනත අවුසි කරනවාද කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස 3ක් වගේ ඇතුළත අලුත් පනතක් ඉදිරිපත් කරන්න ඒ වෙනුවට. පහුගිය දවස්වල මම ගියා අර වසන්ත මුදලිගේ ඌව බලන්න ගියා. පොලිස් අධිකාරීවරයායි මම ඇහුවා වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙක්ද මේ රටේ ත්‍රස්තවාදයක් තියෙනවද කියලා. ඒ පොලිස් අධිකාරීවරයා කියනවා මේ තරුණයා තියාගෙන ඉන්නේ ත්‍රස්තවාදයක් තියෙනවද කියලා සොයලා බලන්නද. එතකොට මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් බුද්ධ්‍යංශ මොනවටද තියෙන්නේ? මේ වගේ බහුබූත තමයි වර්තමාන බුද්ධ්‍යංශ කරන්නේ. හොඳ වෙලාවට මේ යෝධයෝ යුද්ධ තියෙන කාලේ හිටියේ නැහැ. යුද්ධ තියෙන කාලේ හිටියා නම් එහෙනම් ප්‍රභාකරන් නැවිලා අපි අල්ලන් ගිහිල්ලා මෙලහට අපට රැඳවුණු නියෝග දීලා එහෙ. මේ විපක්ෂ නායකතුමා කරුණා කරලා මේ පාරට බහින කාලකන්ණි වැඩේ නවත්තන්න. ඔබතුමා අපාරට බහලා අන්තිමට මිනිස්සු හූ කිව්වා. ඊළඟට ගල් මුගුරු වලින් ගහයි. අනිත් එක මේ සුදු පිරුවට ඇඳගත්තු සමහරක් අය මගේ පුරවැසිභාවය ගැන කතා කරනවා. මේක ඉන්නවලු තවත් පුරවැසිභාවයේ දීප්ත පුරවැසියෝ කියන අය. ඒගොල්ල ගැන කතාවක් නැත්තේ ඇයි එහෙනම්? ඔබතුමාලා බෞද්ධද?
බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ඉන්දියාවේ සිදුහත් කුමරු කවුද? දන්ත ධාතුන් වහන්සේ මේ රටට වැඩම කරේ විදේශික කාන්තාවක්. ඒ හින්දා බොරුවට නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න මේ වගේ දේවල් කරන්න එපා. එතුමියගේ නඩුව ආද ඇවිල්ලා තියෙනවා උසාවියේ. සමහර විට මේ නඩුව හින්දා දන්නා එතුමිය කලබල වෙලා ඇවිල්ලා මෙතන අපි ඔක්කොමට බැනලා ගියා. මම එතුමියට කියන්න ඕනේ එතුමිය හරිනම් විපක්ෂ නායකතුමාට මල් තියලා වඳින්න ඕනේ. එතුමියට පිනට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් ලබා දුන්නාට.